මම ඉල්ලීමක් කරනවා මගේ ෆෑන් පේජ් එකේ ෆේස්බුක් වල YouTube වල ඉන්න හිතමිතුරන්ගෙන් මම ඔබලාට වැදගත් වෙන වීඩියෝ කීපයක්ම ගේන නිසා ඔබ subscribe කරොත් මගේ විජිතරෝණ විජමුණී ඇස්ට්‍රොලොජි කියන YouTube channel එක ඔබට හරි වැදගත් වෙන්න පුළුවන් මම මේ කියන වීඩියෝ. ආයිබෝන් දේශපාලනේ උණුසුම එන්න එන්න වැඩි වෙන තත්ත්වයක් හමුවේ. අපි විශේෂයෙන් අද බලාපොරොත්තු වෙනවා ඉදිරි ජනාධිපති මැතිවරණය පිළිබඳව ජ්‍යොතිෂමය පැත්තෙන් පොඩි විචාරයක් ගෙන එන්න. අපි දන්නවා දැන් සජිත් ප්‍රේමදාසයි රනිල් වික්‍රමසිංහයි කරු ජයසූරියයි හිටපු හමුදාපති ෆීල් මාර්ෂල් සරත් පොන්සේකා අතර සිව්පොන් සටනක් එක්සත් ජාතික පක්ෂයෙන් දියත් වෙලා තියෙනවා අපේක්ෂකයා තෝරගන්න බැරුව. මේ පැත්තෙන් වන් රෝස් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තරගෙට ඉදිරිපත් වෙලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ එනවා කියලා තියෙනවා ඒ පක්ෂේ නායකයා අනුර කුමාරදිසා නායක. තවත් එංගලන්තේ ඉඳලා තාම පුරවැසි භාවය අවෝසි කරගත්තේ නැති කෙනෙක් එනවා නාගහනන්ද කියලා. මේ ආකාරයට කලින් ජනාධිපති මැතිවරණ වලට වඩා වමේ ඡන්ද ගොඩක් දුරට UMP එකට නොලැබෙන ඡන්ද මේ අපේක්ෂිකෝ නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්මයට ලැබෙන්න තියෙන ඡන්ද තමයි මේ වළක්වන්න මේ අපේක්ෂිකෝ ඉදිරිපත් වෙන්නේ. මම කලිනුත් කිව්වා නාගානන්ද කියන්නේ UMP එකේ පිල්ලියක් කියලා. ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. රෝහණ විජේවීර මිනී වලින් ඇවිල්ලා මේ මිනිහා බෙල්ල මිරිකන්න තියෙන තමයි පුදුමය. ඔය ජනතා විමුක්ති පෙරමුණ කියන එක 65000 මේ රටේ තරුණය මරපු බටලම්දි මිනිස් ඝාතනය කරන්න නායකත්වය දීපු පුද්ගලයෙක් එකතු වෙලා මේ වෙනකොට මොනවද මේ අනුර කුමාර කරන්නේ කියලා අමුතුවෙන් කියන්න ඕනේ. ජනතා විමුක්ති පෙරමුණේ ඡන්දපදනම තියෙන්නේ මේ රටේ තරුණය 65000 මරපු නිසායි. පවුල්වල ඡන්දපදනම විතරයි මේ වෙනකොට තියෙන්නේ. මුළු ලංකාවටම තරගල 106ක් ඡන්ද ගන්න බැරි වෙච්ච පක්ෂයක් බලන්න 71 ඉඳලා නේ මේ පක්ෂය ආරම්භේ. අවුරුදු කීයක්ද මේකේ වර්ධනයක් නැහැ කිසිසේත්ම. ඊළඟට මේ නාගානන්ද කියන පුද්ගලයාට මේ රටේ මිනිස්සු ගොඩක් විශේෂයෙන් මේ රටේ නෙමෙයි පිටරටවල ජීවත් වෙන අපේ අය අන්තර්ජාලය දිහා බැලුවම පේන මොනතරම් අන්දලද කියලා නාගානන්ද. නාගානන්ද කියන්නේ මේ රටේ රාජ්‍ය සේවයේ ඉන්න ගමන් සොරකමකට වැඩ තහනමට ලක් වෙච්ච පුද්ගලෙක්. ඊට පස්සේ එංගලන්තෙට ගියා කියන එංගලන්තේ නීතිඥවරයෙක් නොවේ කියලා මේ වෙනකොට කරුණු අනාවරණය වෙලා තියෙනවා. ඉතින් අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණ මේ වැසිකිලි ගානේ මුදල් අරන් තියෙනවා UMP එකෙන්. රාජිතගේ පුතා එක පාර්ලිමේන්තුවේ කියලා තියෙනවා. මේවා ප්‍රතික්ෂේප කරලා නැහැ අනුර කුමාර ඉස්සරහ. ඉතින් මම අනිත් එක ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ කවදාවත් සිංහලයකට කරදරයක් වුණාම ඒ වෙනුවෙන් කතා නොකරන දෙමළ මුස්ලිම් ජනතාව වෙනුවෙන් අඩනගෙන පක්ෂයක් බවට මේ වෙනකොට පත් වෙලා තියෙන යාගේ ක්‍රියාකලාපයේ දිහා බැලුවම මේ රටේ යුද්ධය නිමා කරපු මහින්ද රාජපක්ෂගේ සහෝදරයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉදිරි ජනාධිපති මැතිවරණය ජයගන්නා බවට මම අවුරුදු 3කට ඉහතදී තමයි කිව්වේ. මෙන්න මෙයා තමයි අපේක්ෂකගෙන ගෝඨාභය විශ්මයටපත් වුණා. රෝහණ මගේ හිම අදහසක් නෑ. ඡන්ද ඉල්ලන මම පරිපාලන පැත්තෙන් තමයි කරපු දේ ඒ පැත්තෙන් තමයි යමක් කරන්න කියලා. නමුත් මේ කේන්දරේ හරියට හඳුනාගත්ත එකම පුද්ගලය වශයෙන් මම කිව්වා මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට තියෙනවා කියලා ලක්න අධියෝගය මහින්ද රාජපක්ෂට තියෙන. ඒට අමතරව නමාංශක කුණ්ඩලියේ
ගජ කේසරී කියන රාජෝග තියෙනවා කියල මම කිව්වා. ජයමිනි ඉශ්වරය කියලා තියෙනවා ලක්නි විතරක් බල්ල පලාපල කියන්නේ පා නවාංසක කුන්ඩලියේ වැදකත්කම බලල ඒක දහයන්ගේ තත්ත්ේ බලලා පලාපල කියන්න කියලා. එනුත් සැහිමකට පත්තෙන් නැත්තම් බවත් බවන් සිද්ධාන්තයට අනුව පලාපල කියන්න කියලා. බවත් බවන් සිද්ධාන්තය කියන්නේ අපි දස වැන්නේ කියන්නේ රැකියාව ව්‍යාපාරය. දහෙන් දහය කියන්නේ පවත් බාන් සිද්ධාන්තයට අනුව රැකියාව. නික මුළුගුරුවන්ගේ රාශිය බල්ල වගේ පයෙන් පා කියන්නේ උස්සස්ථානය මුළුගුරුවන්ගේ ස්ථානය පයෙන් පා කියන්නේ නම වැන්න කිය. ඒ වගේ මේ බලන ආකාරය බැලුවම අපි වැදගත්කමත් එහෙම බලල කියල තමයි මම මේ අනාවක කියලා තියෙන්නේ. අර ස්පේන් නැති මනුස්සෙක් බල්ලෙක්කත් එන්නෑ කියලා දැනට අවුරුදු තුනහමාරකට කලින් හතරකට කලින් කිව්වා රාජපක්ෂ පවුලේ. තව ඊට පස්සේ දැන් දැනට අද දිනට මාසයකට කලින් කිව්වා නැවත මේ සිරිසේන මහත්මය ජනාධිපති වෙනවා කියලා. දැන් කියලා තියෙන ගෝඨාභයට රාජෝගේ නෑ බැසිල්ගේ කේන්දරේ බලවත් භාවය නිසා ගෝඨාභය මේ දිනනවා කියලා. මෙහෙම දැන් දැන් මේ වෙනකොට මේ රටේ අනාවක කියන්න බැරි කාටද? පළාත් පාලන නැතිවන්නේ රැල්ල බලල ඕන කෙනෙකුට කියන්න පුළුවන් පොට්ටෝ දිනනවා කියලා. ඊට 46ක් වගේ ගත්තන්න මතන මම ගත්තනේ තනියම තරම් කරලා. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 100ට නෙමෙයි 114ක් පමණ ඡන්ද ගත්තේ කොහොමද? සමහර පොදු ජන පෙරමුණේ ලැයිස්තු කැන්සල් වුණා. ලේකම්ගේ අස්සර පැහැදිලි නැහැ කියලා කැන්සල් වුණා. එහෙමත් ලේකම්ලා ඉන්නවා සමහර පක්ෂවල. ඒ වගේ දුර්වලතාවයන් ඇතුළ පානදුරේ නගර සභාවේ ලැයිස්තුව කැන්සල් වුණා. මෙන්න මේ විදිහට තමයි මේ 114 එකතු වෙන්නේ. හැබැයි එදා මිනිස්සු දැනගෙන හිටියේ නෑ අර ඉස්සර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් චන්ද්‍රිකාලා විජයකුමාරතුමාට කඩන් ගිහිල්ලා වෙනම ශ්‍රී ලංකා මහජන පක්ෂය හැදුවා. ඒ වෙලාවේ කවුරුත් හිතුවේ නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හානිය කරන්න බුණා කියලා. උනේ නෑ. නමුත් මෙදාපාර ඒක වුණා. පළාත් පාලන මැතිවරණය මහින්ද රාජපක්ෂ යුද්ධ ජයග්‍රහණය කරපු නියමුව වශයෙන් නිරින්ද වශයෙන් එතුමා වටා අලුත් පක්ෂය වටා ජනතාව ඒක රාශි වුණා. තව දෙයක් කියන වඩා ගරන් තියෙන මේ ඉන්දිකනටවත් එයාලු මේ බැසිල්ට උපදෙස් දුන්නේ මේ පොදු ජන පෙරමුණ හදන්න කියලා. මේ මිනිහා ගියාත්මේ පව් කරලා අද වෙනකොට ඇස්පේන්නේ නැ. මේ ආත්මේ මේ බොරු කීම තුලින් ඊළඟ ආත්මේ ගොළුවක් තුන මොකක්ද වෙන්නේ? අපි සංසාර චක්‍රය කියලා එකක් තියෙනෝනේ. අපි අටලෝ දහම කියලා එකක්, දුක සැප නින්දා අපේ සංසාර ලාභ අලාභය අස අයස. ඉතින් මම මිනිස්සු ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මට මොන තරම් නින්දා අපහස අවවාද ලැබු මිනිස්සෙද මේ මිනිස්සය අද වෙනකොට. ඇත්තටම ඉදිරියේදී මිනිහා මරයි කියලා තමයි මේ බයට දැන් මෙයා දින්නවා කියන්නේ. නැත්තම් තමන් අනාවැකියක් කිව්වනම් ඇයි ඒක වෙනස් කරන්නේ? දැන් වෙන වෙන හේතු කතා කියනවා ඒකට. මිනිස්සු එහෙම වෙනස් කරන්න බෑ අනාවැකි කියන ඒවා. දැන් පොඩි හේකුටුණක් කියන්න පුළුවන්. පළාත් පාලන මැතිවරණේ පෝට්ටුව ජයරම් පෙන්වලා තියෙනවා. මම අවුරුදු 3 මාරක් කලින් මේවා කියලා තියෙනවා. මම මහින්ද රාජපක්ෂ වරදිනේ ගුව අවුරුදු 3 මාරක් කලින්. ඩොනල්ඩ් ට්‍රම්ගේ, මෝදිගේ මෛත්‍රී දිනන එක, මහින්ද මහත්තයා පරදින එක, විශ්වාස මගේ රණී ජය ගන්න එක, පෝට්ටුව පළාත් පාලන මැතිවරණේ දින්න එක, මහින්ද රාජපක්ෂ පැරදුණෙන් පස්සේ රනිල් පිනට අගමැති වෙන, ඊළඟ මැතිවරණේ රනිල් අගමැති වෙන එක, නැවත සරත් පොන්සේකාගේ ආසනයක් ගන්න තිය, මේ ඔක්කොම කී කිව්වේ මම කල්තියා. මෙහෙම යනවෙ කියන අනාවකි 13ක් මම කියලා තියෙනවා. ඊළඟ මම කියලා දෙන ශ්‍රී ලංකා ඉදවස්සෙත් අන්‍යම තරම් කරෝ 105 ගන්න බෑ. එක මාසනයක් කිසිම දිස්ත්‍රික්කයක ගන්නේ නෑ කියලා. දැන් ඒක මේ වෙනකොට ඔප්පු වෙලා තියෙනවා. දැන් දයාසිරිලා බලන්න හරි හිතයමානුවෙන් කතා කරන්නේ. ඊළඟට තව කොන්ත්‍රාත්තුවක් කරන්න පටන් අරන් තියෙන වෙල්ගම කියලා පොත්ගලේ මේ මිනිස්සයා ඊළඟයි දාපසෙන් ජනාධිපති අපේක්ෂකවල ඉදිරිපත් වෙලා ගෝඨාභය රාජපක්ෂ තමන්ද කඩන්න හදනවා. මම අද අවධානයෙන් කියා සිටිනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වැඩි ඡන්ද 10 ලක්ෂකින් ඉදිරි ජනාධිපතිමත්වන ජයග්‍රහණය කරනවා. මේ රටේ මම කලිනුත් කියලා තියෙනවා මැලේසියාවෙන් කැඩිලා ලීක්වාන්ලු සිංගප්පූරුව හොඳ සම්මරිත රටක් බවට පත් කරා වගේ අපේ රට දිනු කරන්න පුළුවන් දේසෙන් කුමාරයා කවුරුත් නෙමෙයි මේ දකුණින් බිහි වෙච්ච ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියලා. ඒක නිසා මේ තව ඊළඟට සුජිත් නිසාන්ත කියලා පුද්ගලෙක් ඉන්න යෝගියෙක් කියලා කියාගන්න. එයා ගැන ඉතින් බැලුංගල වැඩසටහන තුලින්
එයා කවුද කියන එක ඔප්පු කරයා අනාවැකි කියන්නේ යම් කිසි දේශපාලන මැතිවරණයක් කියවරුණා පරණ ඩේට් එකක් දාලා පරණ කියපු විදිහට මේ මිනිහා අනාවැකි ගන්න බලපාලන මැතිවරණේ මහින්ද මේ රඩිල් දිනනවා කියලා එම කියලා එම වෙනස් කරා මම මේ ඔප්පු කරා වෙලා තියෙන එක එක මාධ්‍ය ජාලාවල විද්‍යුත් මාධ්‍ය ජාලා තියෙනවනේ දැන් Facebook ඊළඟට තියෙනවනේ TV මාධ්‍ය තියෙනවනේ අන්තර්ජාලයේ විතරක් තියෙන ඒවා මෙන්න මේවැය තුලින් තමයි එක එක මේ බොරු ප්‍රචාරය ගෙන යන්නේ මේ මිනිස්සු. ඉතින් මේ ඔක්කොම නිරුත්ත වෙනම මේට අනිද දැන් මේ මිනිස්සුලා ආයෙ කියලා දෙන කොට අපේ ජය ගන්න බෑ කියලා කවුද මේ සුජිත් නිසාන්ත කියනම මම විවාදයකට අඬ ගහනවා මම ඔය ඉන්දික තොට ගත්ත වගේ මිනිස්සුත් විවාදයකට යන්නේ නැහැ මොකද ජ්‍යොතිෂය මේ ඒ කියන්නේ ඇස්පීන් නැති අයට අන්ධ අයට තහනම් කරපු විෂයක් ඊශ්වරයන් වහන්සේලා ඒක නිසා මම ඔය සුජිත් නිසාන්ත කියන මිනිහෙක් විවාදයකට එන්න කැමති මම අද අභියෝග කරන්න පුළුවන් මාත් එක්ක විවාදයකට එන්න මේ අනාවැකි කියලා ඒවා බොරු වුණාන් පස්සේ බොරු ඩේට් දාලා වීඩියෝ එඩිටින් වලින් කරපු විද්‍යාව මම ඔප්පු කරන්න පුළුවන් මගේ ෆෝන් එකේ ඔක්කොම තියෙනවා මෙයා කරපු බොරු ඒක නිසා මේ මිනිස්සුන්ගේ මම ඇස්සරින්න තමයි මේ කතා කරන්නේ මේ ජයග්‍රහණය ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ සක්‍රියටත් වළක්වන්න බෑ කියලා මම කියලා තියෙනනේ 150 ගන්නවා කිසිම කරදර නෝ කවුරු ඉල්ලුවත් වැඩක් වෙන්නේ නැහැ ආ ඔන්න ජනතා විමුක්ති පෙරමුණට මෙදාපාර ඔපුවේ 106 කුත් ඡන්ද නැහැ කියලා මේ UMP එකන කඩේ ගිහිල්ලා රෝණ විජේවරු මරපු මිනිස්සයා UMP එකට සල්ලි වල කඩේ ගියන් පස්සේ ඡන්ද දෙයිද අර ඒ පවුල් වල මැරිච්ච අය අරින්න වෙන කවුද දෙන්නේ මෙහිම තමන්ගේ සමාජීය මරපු පක්ෂක නායකයෙකුට කඩේ යන නායකයෙක් කොහෙද මේ දේශපාලන පක්ෂයක් තියෙන්නේ ජාතික ගීයට දෙමළෙන් කියනකොට අත උස්සන මිනිස්සු ආ සැබෑ සිංහලයෝ මේ මං ඉල්ලා සිටින නබලා ඇස්සරලා බලපල්ලා මොළේට තට්ටු කරලා බලපල්ලා මේ මොනවද කරන්නේ මේක සිංහල කියලා සමාජවාදී කියලා මොකද්ද මේ කරන නාටකම කියලා අද පොතුවිල් වල මේ මුහුදු මහ විහාරයට වෙච්ච දේ ගැන කතා කරන එක සිංහලෙන් නෑ පාර්ලිමේන්තුවේ 285 180ක්ම සිංහල මන්ත්‍රීවරු කවුරුත් නෑ අබුදාපතිතුමාගේ මං ඉල්ලා සිටියා අන්තර්ජාලය ඔස්සේ මේකට ආරක්ෂාව දාලා අනුකණ්ඩයක් දාන්න කියලා මේකේ මේ හාමුදුරුවන්ගේ ආරක්ෂාව තක අපේ උරුමය නසන්න යන්නේ මොවි ස්තුතියි තෙරුවන් සරණයි.